තෙරුවන් සරණයි. සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳව දේශනාවෙත් එවාගේම අර්ථකතාවල දීර්ඝ විස්තර විවරණ සඳහන් වෙනවා. මෙහිනිසස්න ආරම්භ වෙන වෙලාවේ අනඳ මාහිමියන් වහන්සේ අමතා වදාරා තිබෙනවා, ආනන්දය කාන්තාවන්ට පැවිද්ද නුදුන්නොත් ශාසනය අවුරුදු 1000ක් පවතිනවා. කාන්තාවන්ට පැවිද්ද දුන්නොත් 500යි පවතින්නේ. නමුත් ආනන්දය කල් ඇතුව වතුර රැඳෙන තලාකයකට කියන්නේ පොකුණකට ලොකු බැම්මක් දැම්මොත් ඒ පොකුණේ වතුර රැඳී පවතිනවා වගේ උදසාසින අරු දහසක් පවතින මම ශාල බැම්මක් ගොඩනැංගුවා. ඒ මොනවද? මෙහි නිස්සස්නට අවශ්‍ය වෙන අෂ්ට ගරු ධර්ම. එනිසා බුද්ධ ශාසන අරු දහසක් පවතිනවා කියන එක විනය පිටකයෙහි සඳහන් වෙන චුල්ලවග්ගපාලියේ භික්ෂුණී කන්දකේහි. ඊළඟට සඳහන් වෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කළ වසර 1000 කියන්නේ චතු පරිසම්විදාලාභී රහතන් වහන්සේගේ කාල පරිච්ඡේදයයි කියන කට කතාවේ හඳුන්වනවා. ඒ කියන්නේ ත්‍රිවිද්‍යා ෂට්ඨවිඥා චතු පරිසම්විදා ඥානලාභී රහතන් වහන්සේලා සුලභව පහළ වෙනවා වර්ෂ 1000ක්. ඒක අපේ ශාසන ඉතිහාසයෙන් ලංකාවෙන්ම තෝරගන්න පුළුවන්. ඊළඟට වර්ෂ 1000ක් පවතින ප්‍රකෘති රහතන් වහන්සේලාගේ වාසී. ඒ කියන්නේ පටිසම්භිදා ඥාන නොලබන ප්‍රකෘති රහතන් වහන්සේලා වශයෙන් තවත් අවුරුදු 1000ක් ඉදිරියට පවතිනවා. ඊළඟට තුන්වෙනි දහස අනාගාමීන් වහන්සේලාගේ කාල පරිච්ඡේදයයි. හතරවෙනි දහස සකදාගාමී ආර්යයන් වහන්සේලාගේ කාල පරිච්ඡේදයයි. පස්වෙනි දහස සෝවාන් ආර්යයන් වහන්සේලා වැඩියෙන් පහළ වෙන කාලයයි. දැන් අපි මේ ගත කරන්නේ 2550 ගානක් ගිහිල්ලානේ. එතකොට අපි මේ තුන්වෙනි දහස තමයි දැන් ගත කරන්නේ. එනිසා බහුල වශයෙන් ලැබෙනවා නම් අනාගාමීන් වහන්සේලා පහළ වෙන කාලයයි. එතකොට මේන් කියුනේ අනුපිළිවෙලින් මේ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය, ඒ කියන්නේ ප්‍රතිවේදය ටිකෙන් ටික අඩු වෙන හැටි. මෙතන කාල පරිච්ඡේදයේ නියමකලේ බහුල වශයෙන් කියන තීරුමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙන මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාවේ සුභද්ද පරිබ්‍රාජකතුමාට ඉමේච සුභද්ද භික්ඛු සම්මා විහෙරයුං අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්සේ කියලා. සුභද්දරේ මේ මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ සම්මා විහෙරණයෙන් වාසය කරත්නම්, ඒ කියන්නේ තමා ලබා ගන්න ප්‍රතිඵලය තවත් අයට උගන්වනවා නම්, ඒ නිසා රහතන් වහන්සේලාගෙන් ලෝකෙ හිස් වෙන්නේ නැහැ කියලා දේශනා කළා. ඒ සම්මා විහෙරණේ තමයි මෙතන ප්‍රතිපත්තිය නමින් හැඳින්වෙන්නේ. තමා ප්‍රතිපත්තියේ පිහිට ප්‍රතිවේදත් සාක්ෂාත් කරගෙන අන් අයට ඒක ලබා ගන්නට උපකාර වෙනවා. කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට වෙනවා. එහෙමනම් තව තව ප්‍රතිපත්ති පුරණැත්තොත් ප්‍රතිවේද ලබන්නොත් පහළ වෙනවා. ඒ නිසා තමයි එහෙම දේශනා කළේ ලෝකෙ හිස් වෙන්නේ රහතන් වහන්සේලාගෙන් මේ සිව්වණක් පිරිස හරියට ප්‍රතිපත්ති පුරනවා නම් කියලා. ඒ අනුව සලකා බැලීමේදී දැන් මෙහෙනිසස්න වසර 1000 පැවතුණි. ඇත්ත වශයෙන් ශ්‍රී ලංකාවේ තමයි අන්තිම වරට මෙහෙනිසස්න අහෝසි වුණේ. දැන් තේරවාද මෙහෙනිසස්නක් ලෝකයේ කොතනවත් ඇත්තේ නැහැ. මහායාන මෙහෙනිසස්න තියෙන්න පුළුවන්. ඒක විකෘති මෙහෙනිසස්නක්. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ විනය ශික්ෂාපද අනුව නෙමෙයි, ඒව හදාගත්ත මහානගමක්. නමුත් ඒක තේරවාද මහාන ජීවිතයකට සම්බන්ධ නැහැ. ඊළඟට අපි සඳහන් කරන්නට ඕනේ ඒ මේ සම්බුද්ධ ශාසනය දිගුකල් පවතින්නේ කොහොමද කියන එක. ඇත්ත වශයෙන් දිගුකල් පවතින්නේ එතන තියෙනවා පරියාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියලා ධර්මතා තුනක්. පරියාප්තේ නම් ත්‍රිපිටක පරියාප්ති ධර්මය. ප්‍රතිපත්තේ නම් සීල සමාධි ප්‍රඥා. ඒ කියන්නේ සතර සංවර සීලය මැනවින් රකිමින් ගිහි පැවිදි අය තම තමාට නියමිත සීලය මැනවින් රකිමින් සීලයෙන් පමණක් සෑහීමකට පත් නොවී සමත භාවනා වඩනවා, විපස්සනා භාවනා වඩනවා. මේක තමයි ප්‍රතිපත්තිය හැටියට කෙටියෙන් අපි හඳුන්වන්නේ. ප්‍රතිවේද නමින් රූප ධ්‍යාන, අරූප ධ්‍යාන, එවැගේම විදර්ශනා ඥාන වඩල ලබන සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල. මේ කියන ධර්මයන්ට කියන ප්‍රතිවේද කියලා. කියන්නේ අවබෝධ කරගන්න උත්තරී මනුෂ්‍ය ධර්ම. මේවා හරි හැටියට අනුගමනය කරනවා නම්, පරියාප්තිය හරියට නිවැරදිව අනුගමනය කරනවා, ප්‍රතිපත්තිය හරියට නිවැරදිව අනුගමනය කරනවා නම් ප්‍රතිවේදය අනිවාර්යෙන් ලැබෙනවා.
අද කාලේ බොහෝ දෙනා හිතෙනවා අදාද සෝවාන් වෙන්න ඕන අදාද මේ ජීවිතේම රහත් වෙන්න ඕන කියලා. ඒ ප්‍රතිවේදයේ කොච්චර ප්‍රාර්ථනා කළත් ප්‍රතිපත්තිය අසම්පූර්ණ නම් ඒක ලැබෙන්නේ නැහැ. කොටින් කියනවා නම් අපි පොල් පැලයක් හිටවලා අවුරුදු දෙකෙන් දෙකකින් ගෙඩි හැදෙන්න කිව්වට හැදෙන්නේ නැහනේ. ඒ ගහ හැදෙන්න ඕන. ඒ ගහ වැඩෙන්න ඕන අවුරුදු 5ක් 6ක් ගියා මෙන්න මේ ගහේ මල් පිපෙනවා මෙන්න ගෙඩි හැදෙනවා. ඒක ගහටයි ඒ ඵලදාව ඇති කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ ගොවියට නෙමෙයි වගා කරන්නට නෙමෙයි වගා කරන්න කරන්න ඕන ඒ ගහ හදන එකයි. ගහ හදලා ඒකට ආරක්ෂා සැලසෙනවා වතුර පූර දාමින් රැක ගන්නවා. යම් දවසක ඒ ගහ වැඩුණාම ගෙඩි ඵලදාව හට ගන්නවා. ඒ වගේ තමයි සීලය සමාධියේ ප්‍රඥාව අනුගමනය කිරීමයි අපට තිබෙන්නේ. එතකොට බුද්ධ ශාසනය රැකෙන්නේ එහෙමයි. ඒ නිසා බුද්ධ ශාසනයට පිළිවෙතින් පෙළගැහමු කියන එකේ නියම තේරුම විය යුතු වන්නේ තමා රක්නා සීලය අකුරක්වත් වෙනස් කරන්නේ නැතුව හරියටම සීලය නිවරදිව ආරක්ෂා කරන්නට ඕනේ පිරිසිදුව. ඒකට කියන සතර සංවර සීලය අට ආකාරයකින් රැකීම කියලා. ඊළඟට සීලයේ පිහිටා ඒ නොනැති සීලයත් අනුස්සති භාවනාවකට නම් වෙමින් සමති විපස්සනා භාවනා දියුණු කරන්නට ඕනේ. මේක තමයි බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා කළ යුතු බුද්ධ පූජාව. එනිසා බුදුරජාණන් වහන්සේම දේශනා කළ තියෙනවා මහා පරිනිර්වාණ සූත්‍රයේ ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා දේශනා කළා යෝකෝ ආනන්ද භික්ඛුවා භික්ඛුණීවා උපාසකෝවා උපාසිකාවා ධම්මානුධම්ම පටිපන්නෝ විහෙරති අනුධම්මචාරී සාමීච පටිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරු කරෝති මානීති පූජේති පරමාය පූජාය පටිපත්ති පූජාය කියලා දේශනා කළා. ආනන්දේ මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන ධර්මයේ කියන්නේ නිර්වාණය ඊට අනුධර්ම ප්‍රතිපදාව කියන්නේ සීල සමාධි ප්‍රඥා ඒකේ ප්‍රභේද ගොඩක් තියෙනවා. ඒ ධර්මයන් හරියට අනුගමනය කරනවා නම් ඒතනත්තා තථාගතයන් වහන්සේට ශ්‍රේෂ්ඨ වූ උත්තරීතර වූ ගෞරව කලා වෙනවා පූජා කලා වෙනවා බුහුමං කලා වෙනවා ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කලා වෙනවා කියලා. මෙන්න නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් බුද්ධ ශාසනයේ බැබලෙන්නේ බුද්ධ ශාසනයේ දුගකල් පවතින්නේ මෙන්න මේ පරියාප්ති ප්‍රතිපත්ති කියන ශාසන ද්වය ශාසන දෙක මැනවින් අනුගමනය කිරීමෙන් කියන එක අපි කරුණාවෙන් මතක් කරනවා. තෙරුවන් සරණයි.